අක්කා වගේ මලක් වෙන්න ඕන, රෝස මලක් වෙන්න ඕන. අක්කා හරි හොඳයි. අද ටීචර් ආචීචගේ අම්මලා ගෙදර හිටියේ, ආචි නැති වෙනානේ. ඒ ගිහින් ඉන්නකොට ටීචර් ඊ නිදි නෑ පුතේ. ඒකයි ඔය මර රසනීප ගතියක් එන්නේ. ටීචර් නිදි නෑ, හරි අමාරුවෙන් හිටියේ. ඉන්නකොට මං පුතාට කිව්වා, පුතා මේට යන්න ඕන අම්මා, හෙට අනේ මුළු සෙක්ෂන් එකටම, ඒ කියන්නේ ක්ලාසස් ඔක්කොටම විභාගයක් දෙනවා, යන්න ඕන. මොකද පුතා එනං එන්න එපා, පුතා ගෙදර ඉන්න පාඩම් කරන්න කිව්වා. ඔන්න අහගන්න අක්කා පාඩම් කරා. අද උදේ එයා තනියම ලෑස්ති වෙලා ආච්චි උදව් වුණා. උදේ ඉරසේ අම්මා බලන්න කායකෙන් ගෙදරට ආවා, අම්මගේ මූණ බලලා යන්න ඕන කියලා. උදේ මාව නැතුව හිටපු පළවෙනි දවස අද එයා ගෙදරට ඇවිල්ලා තත් මදුපු නැති එයාගේ අම්මට උම්මා දීලා තමයි එයා ගියේ. හරිද? අම්මාට උම්මා දීලා තමයි අක්කා ගියේ. ගිහලා අක්කා ඔන්න දැන් තමයි ආවේ. අප්පච්චි එක්කන් ආවා, ඇවිල්ලා මට ඇවිල්ලා කියන අම්මා මම වැඩිම ලකුණු නේ, මට හරි ආසයි. ආ, ඔයාලගේ අම්මලත් එහෙමයි පුතේ. ඔයාලගේ අම්මලත් එහෙමයි. ඔයගොල්ලෝ ගොඩක් ලකුණු ගද්දි එයාලට මේ මගේ මූණ නිකන් තිබ්බ ලෙඩ ගියා වගේ නැද්ද? එහෙමනේ. එහෙම තමයි රත්තරම් පුතේ. හැම අම්මෙක්ම හැම අප්පච්චියෙක්ම මූණ ලෙඩ යනවා, ඇඟේ අමාරු යනවා ළමයි දිනන කොට. තේරුණාද? කොබන් දිනන්න කැමති අය? දිනන්න බැරිද? දිනන්න පුළුවන් හැම දරුවෙක්ටම, හැම දරුවෙක්ටම දිනන්න පුළුවන්.